ඉතින් තවත් ෆ්ලික්ගස් ප්‍රෝග්‍රම්මයක් එක්ක අපි එකතු වෙලා ඉන්නවා. ඉතින් අද තවත් ගොඩක් කට්ටිය බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි අද අපි ගෙනලා තියෙන්නේ. ඉතින් අද අපි රිවිව් කරන්නේ සොනික්. මේ චිත්‍රපටේ ඩිරෙක්ට් කරලා තියෙන්නේ ජෙෆ් ෆවුලර්. ඔව්, ඉතින් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායකත්වය දෙන්නේ ජිම් කෙරි, ජේම්ස් මස්ඩන්, ඒ වගේම සොනික්ට හඬ කවන්නේ බෙන් ෂ්වාට්ස්. සොනික් කියන්නේ ඇත්තරම ගේම් එකක්. සෙගා කියන කම්පැනිකින් ක්‍රියේට් කරපු ගේම් එකක්. ඇත්තරම මේ කම්පැනි ලොකු ඔඩියන්ස් එකක් ඇට්‍රැක්ට් කරපු ගේම් එක තමයි සොනික් කියන්නේ. ඉතින් මේ ෆිල්ම් එක ඔයා හිතනට වඩා හොඳ ෆිල්ම් එකක්. මේක සාමාන්‍යයෙන් වෙන්නේ සොනික් කියලා කැරක්ටර් කෙනෙක් ඉන්නවා. මෙයා වෙනම ලෝකෙකින් ෆිල්ම් එක මුලින්ම මෙයා තව මේක මෙයා පෘථිවියට එනවා යම්කිසි මානයක් කරා. ඉතින් එතනින් පස්සේ මෙයා කොහොමද ඉන්නේ, කොහොමද කනෙක්ෂන්ස්, කොහොමද අනිත් අයත් එක්ක, මෙතනින් හැම සම්පූර්ණ ස්ටෝරිය පටන් ගන්නවා. ඔව්, අපේ මේ විවර්ස්ලා ඉතින් බලන්න අපි ස්පොයිල් කරන්නේ නැහැ. ඇත්තම ගත්තොත් මේ චිත්‍රපටියේ ලොකු හැලහැප්පීම් ගොඩක් වෙච්ච චිත්‍රපටියක්. මොකද අපි හැමෝම දන්නවා මේ චිත්‍රපටියේ විෂුවල් ඉෆෙක්ට්ස් සහ 3D ඔය අපි ගොඩක් කට්ටිය දන්න සොනික්ව හදන්න ගිහිල්ලා කම්පැනිය කනාත වෙච්ච වෙලාවක් තියෙනවා. ඉතින් අන්තිමේදී කොහොම හරි ෆිල්ම් එක හොඳටම ඇවිල්ලා තිබ්බා. අනිවාර්යයෙන් හොඳටම ඇවිල්ලා තිබ්බා. මම ඇත්තටම එන්ජොයි කරා. මම මේ ෆිල්ම් එක එන්ජොයි කරන්න, ඒ කියන්නේ එන්ජොයි කරන්න පුළුවන් වෙන එකක් නෑ කියලා තමයි හිතන් හිටියේ. ගොඩක් අය ඩිසපොයින්ට් වෙනවා අර මුලින්ම CGI සොනික් හදලා තිබ්බ CGI කැරක්ටර් එකෙන්ම. මේ කවුද මේ කියලා කට්ටිය බැලුවා. එතනින් පස්සේ ඒක සමහර මාකටින් ටූල් එකක් වුණා සමහර ලාවට. ඒ කියන්නේ ගොඩක් අය බැලුවා මේ මොකද්ද මේ කියලා. ඒක මාකටින් ටූල් එකක් වුණා කැරක්ටර් එක. ඔව්, මෙහෙමයි අර කතාවක් තියෙනවනේ පෙරළුණු පිට හොඳයි කියනවා කියලා වගේ කතන්දරයක්. ඒ වගේ මෙයාලා පෙරලිච්ච මේක හොඳට මාකට් කරලා සොනික් කියන චිත්‍රපටියක් එනවා, මෙන්න අලුතෙන් ආපහු සොනික් කියලා කෙනෙක් හදනවා කියලා හොඳ මාකට් පාරක් දුන්නා. මේ චිත්‍රපටියේ කැරක්ටර්ස් ගත්තොත් සුපිරියටම අරන් තිනවා. මම මාරම ආස වුණා රොබෝනික්ට ජිම් කේරි අරන් තින එක. මොකද ජිම් කේරි කියන්නේ ඔය වගේ පිස්සු මරගාත චරිත රඟපාන පුළුවන් සුපිරි ඩයල්. හරියටම සෙට් එන්නේ යා තමයි. يعني ෆේෂල් එක්ස්ප්‍රෙෂන් එකේ ගොඩක් ඔඩියන්ස් එක කැමති. ඒක අනිවාර්යෙන් ඒ රොබෝටික් කතාව, ඒ කියන්නේ ඒ කැරක්ටර් එක තිබ්බා. පාඩ පරණ ජේම්ස් කේරිව බලා ගන්න පුළුවන් මේ ෆිල්ම් එකේ. මේකේ මට හොඳ දෙයක් තමයි මේකේ ආස හිතුණා මේ සොනික්ව ඉන්ට්‍රොඩියුස් කරද්දි දාන මියුසික් එක. ක්වීන්ස් බෑන්ඩ් එකේ සින්දුවක් තමයි දාන්නේ. ඒ වගේම ජිම් කෙරි එයාගේ අර මේ සක්සෙස් එක වෙද්දී එයාගේ අර ඩාන්ස් එක එයාගේ වාහනේ අතින් දාන ඩාන්ස් එකේම දැක්කම මාර හිනා යනවා. මොකද ඇක්ටිං කියන්නේ ජිම් කෙරි නම් ඇක්ටිං තමයි ආයේ. ඇත්තම ගත්තොත් මේ චිත්‍රපටිය ස්ටාර්ටිං කියන්නේ සීක්වල් එක හෝ මූවි සීරීස් එක ස්ටාර්ට් එකකට ගන්න පුළුවන් හොඳම විදියට ස්ටාර්ට් එක අරන් තිනවා. කතාව ලොකු කතාවක් නෑ, හරි පොඩි කතාවක් තියෙන්නේ. ඒ පොඩි ස්ටෝරි ලයින් එක ලස්සනට හැමෝටම තේරෙන විදියට ජල්තර නැති අපිට හිතන්න ගොඩාක් දේවල් නෑ මේකේ. ලස්සනට බලාගෙන යන්න පුළුවන් චිත්‍රපටිය. සමහර අය කියනවා මේ සොනික් කියන චරිතය මම පවර්ස් වැඩි කරලාද කියලා එහෙමත් කියනවා. ඇත්තටම මේක මාවල්ල DC වත්තේ සොනික් කියන කැරක්ටර් එක. ඔයාලා මේ ෆිල්මේ බලා ගන්න පුළුවන් X-Men Apocalypse එකේ ක්වික් සිල් එකේ සමහර සීන්, සමහර විට ඔයාලා මාවල් එකේ නිකන් තෝර්ගේ කැරක්ටර් එක මතක් වෙන්න පුළුවන් මේක බැලුවාම. සමහර අර ගොඩ්සිලාගේ එක සීන්. එතකොට ඒ වගේ සමහර විට මතක් වෙන්න පුළුවන්. ඔව්, සමහර තව චිත්‍රපටිය අපිට මතක් වෙන මේ පොඩි පොඩි සීන් දකිද්දි. මොකද සමහර තැන්වල මේ ඇවටාත් මතක් වුණා අර මේ මොකද්ද මෂ්රූම් වර්ල්ඩ් එක දැක්කම. ඉතින් මේ ඒ වගේ පොඩි පොඩි දේවල් මතක් වෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම හැමෝම මතක තියාගන්න මේකේ එන් ක්‍රෙඩිට් තියෙනවා. දෙකම අනිවාර්යෙන් බලන්න. අපි කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ චිත්‍රපටිය ඇත්තම ගත්තොත් අපි මුලින් හිතුවේ මේක එන්ජොයි කරන්න බැරුව චොර වෙන ෆිල්මයක් වෙයි කියලා. හැබැයි එහෙම නැහැ. පොඩි ළමයි, චූටි බබාල, ලොකු බබාල, මහ බබාල, මහා අම්මණ්ඩිල, පොඩි අම්මණ්ඩිල ඔක්කොම එක්කන් ගිහලා බලන්න පුළුවන් සුපිරි චිත්‍රපටයක්. අන්තිමට කියන්න පුළුවන් මේක සොනික් ෆෑන් කෙනෙක් කිසිම විදිහට ඩිසපොයින්ට් කරන්නේ නැති ෆිල්ම් එකක්. මේක අනිවාර්යෙන් සීක්වල් එකක් එනවා. ඒකට පෝස්ට් ක්‍රෙඩිට් එක බලන්න, එන් ක්‍රෙඩිට් එන් සමහර විට අපිත් එක්ක ඇග්‍රී වෙන්න නැති වෙන්නත් පුළුවන් කට්ටිය. ඒකින්ද අපිට පොඩි මේ කමෙන්ට් එකක් දාන්න ඔයාලගේ අදහසුත් කියලා. ඔයා මොකද හිතන්නේ මේ චිත්‍රපටියට කොයි වගේ රේටින්ග් එකක් වදිනවද? රයිට්, මේකට මම දෙනවා 7.5.
ඔයාගෙන් හොඳ හයි රේටිංයක්. හැබැයි මම හිතනවා මේ චිත්‍රපටිය තව හැදෙන්න දේවල් තිබ්බා, හැදෙන්න තව කැරක්ටර් ඩිවලොප්මන්ට්වල තව දේවල් කරන්න තිබ්බා. ඒකෙන් ජිම් කැරි සහ සොනික්ට වඩා සොනික්ගේ යාළුවත් හොඳ රඟපෑමක යෙදෙනවා. ඒ වගේම අනිත් කැරක්ටර්ස් ඒගොල්ලොන්වත් තව පොඩ්ඩක් උඩට ගන්න හැකියාවක් තිබුණා. ඉතින් මම මේ චිත්‍රපටියට දෙනවා 7.1 වගේ රේටිං එකක්. ඔව්, ඉතින් සොනික් රිවිව් එක ඔය වගේ තමයි ගියේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලත් බලන්න, බලලා අපිට කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. අපි ඉක්මනටම තවත් වේගෙන් සොනික් වගේ ගිහිල්ලා එන්නම්.